අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල ගෝඨාභය තායිලන්තයේට දේශපාලන වැඩබහැ සරණාගතභාවයට රටක් හොයයි ආණ්ඩු හදලා මැති ඇමතිකම් ගන්න අපට ඕනේ නැහැ අපට ඕනේ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සමගි මන්ත්‍රී කණ්ඩායම කියයි ශ්‍රී ලංකාව නම් සරුංගලේ නූල කැඩිලාද ඉහළ අහසේ පා වෙනවද ඇත්තටම නූල චීනය අතේද අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මේයේ දින පාර්ලිමේන්තුවේදී පළවූ අදහස් මේ විදුලි බිල වැඩි කිරීම ඇත්ත වශයෙන්ම ජන සමාජයේ පුංචිම මනුස්සයට තමයි වැඩියෙන්ම වැඩිලා තියෙන්නේ. ඒ වගේම කර්මාන්ත ශේෂ්ත්‍රය, සංචාරක ශේෂ්ත්‍රය මේ වැඩි කිරීම පිළිබඳව නැවතත් සලකා බලලා මිනිස්සුන්ට සහනයක් ලබා දෙන ආකාරයට කාර්යය කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. විදුලි බිලේ වැඩිවීම සම්බන්ධයෙන් අපි 29 වෙනි දින දිනක විවාදයක් දීලා තිනවා. ඊට අමතරව දැන්ට රිවයිස් බජට් එක අපි න්‍යායපත්‍රයට ඇතුළත් කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. විශේෂයෙන් අඩු ආදායම් ලාභීන්ට විදුලි බිල සම්බන්ධයෙන් යම් පියවරක් ගන්න කටයුතු කරමින් පවතී. අපි සර්වපාක්ෂික වැඩපිළිවෙලක් හදමු කතා නායකතුමනි මම අවංකව හදවතින් ඉල්ලන්නේ මේ සර්වපාක්ෂික රජයක් ගැන මම කතා කරේ මට ගිහිල්ලා ඇමතිකමක් ගන්න නෙමෙයි ආණ්ඩුවට නැති වැඩපිළිවෙල අද විපක්ෂයෙන් ඉදිරිපත් කරනවා මේ රජයට මේ ප්‍රශ්නෙන් ගොඩ දා ගන්න මෙන්න වැඩපිළිවෙල ආණ්ඩුවට ගිහිල්ලා රට ගොඩ දාන්න පුළුවන් කියලා සමහරු කිව්වට ඒක එහෙම වෙන්නේ නැහැ සුපර්මෑන්ලා මේ ලෝකේ මේ රටේ නැහැ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක එකඟයි ජනතා විග්‍රහ පෙරමුණ අද එයයි කියනවා ටොයි බයි එකතු වෙලා ටොයි බයි ආණ්ඩුවක් හදන්න යනවා කියලා ටොයි බයි එකහුව වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න හදනවා නම් මම ආරාධනා කරනවා ජනතා විමුක්ති පෙරමුණේ ගොඩවිලා මේ සර්වපාක්ෂික ආණ්ඩුවට එක්කහුව වෙන්න කියලා මම ප්‍රසන්න රන්තුංග මන්ත්‍රීතුමාගේ කරු කතාව අහනකොට මට දැනුනේ යක්කු ආගම් කියනවා වගේ හැඟීමක් යක්කු පිරිත් කියනවා ඒකත් හොඳයි හේතුව මොකද්ද දැන් මම දැනගන්න කැමති හිමල් සිරිපාල සිල්වා අමාත්‍ය දුරින් ඉල්ලාසුනේයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නියෝගයක් දුන්නා හිමල් සිරිපාලට ඉල්ලාස් වෙන්න කියලා තායිසේ සමාගමෙන් රුපියල් මිලියන 200ක් ඉල්ලුවයි කියලා හැබැයි වර්තමාන ජනාධිපතිර මොකද කරේ වර්තමාන ජනාධිපතිවරයා 3 දෙනෙක්ගේ කමිටුවක් දානවා කමිටුවේ සභාපති බවට පත් කරනවා කුසලා සරෝජනි මම වගකීමෙන් කියන්නේ කුසලා සරෝජනි මහත්මයා කමිටුවේ සභාපති කරන්න කියලා ඉල්ලුවේ නිමල් සිරිපාල රනිල් වික්‍රමසිංහගේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා වංචා දූෂණ මැඩ පැවැත්ම සඳහා කටයුතු කරනවා කියලා අපි පිළිගන්න ඕනද ඒක රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ මුලසුනේ දැන් වාඩිලා කියන්න පුළුවන් තමන්ගේ ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා තමන්ගේ කැබිනට් මණ්ඩල නාගරික සංවර්ධන අමාත්‍යවරයා අධිකරණයෙන් දූෂිතභාවයට ලක්වුණු දඬුවම් ලැබිය යුතු කෙනෙක් ඔබට කියන්න පුළුවන් සාමාන්‍ය මේක ටිකක් කැත කියම නම් කේත් කියන්න කටේ නරිවාදන් රෙද්ද පල්ලින් බීරනවා කියලා මේවට කියන්නේ මේ නාය අර්බුදයේ විශාලම පංගුවද ජාත්‍යන්තර සූරි බඳුන් කරහරා ගත්ත එක නම් ඒ ජාත්‍යන්තර සූරි බඳුන් කරවලි නාය පංගුව 80ක් කරන් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මගේ පාලන කාලේ නිසා එතුමා අවසාන වශයෙන් කියනවා එතුමා මේ ධර්ණ ප්‍රයත්නේ ප්‍රතිඵල ලැබෙන්නේ අනාගත දරුවන්ට කියනවා මම එතුමාට කියන්න කැමතියි මේ 45න් අවුරුදු 43ක් අගමැති එක්ක කැබිනට් ඇමති එක්ක විපක්ෂ නායක ඒ නිසා අද භුක්ති විඳින මේ රටේ પરම්පරාව එතුමා එදා වපුරුපු බීජ මේ රට අස්ථාවර නම් ඒක ස්ථාවර කරන්න අඬ ගන්නකොට ඇයි එන්න බැරි වුනේ මම අහනවා විපක්ෂ නායකතුමාට ඇයි එන්න බැරි වුනේ ඇයි අතර දීපු ටොපිය කටේ දාගන්න බැරි වුනේ අතර දීපු ටොපිය කටේ දාගත්තා නම් දැන් අද ජනාධිපතිනේ ආබදාවත් බෑ ආසයි බයයි ටොපි දිහා මුකුත් කටේ දාගන්න අත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඡන්ද 82ක් ගත්තා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එක්කහුව වෙලා දල සලාප්පෙරුම් මැතිතුමා අනුර කුමාර ඉසානායක මැතිතුමා ඡන්ද 3ක් ගත්තා ගලේ ගැඩුවා වගේ 3 තියෙනවා මම අරගලයාට අද ආරාධනා කරනවා මෙන්න මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ අර කඩාගෙන නෙමෙයි ජනතාවගෙන් ඉල්ලනවා ජනවරමක්. අපි ඒක ලෑස්ති වෙන්නේ කොහොමද නියෝජ්‍ය කතානායකතුමනේ? මාස 3මාරක් එකට තමන්ගේ මෙහෙයුම කරගන්න බැරි අපට අරගලයේ දෙනවද? අර ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙන යකඩ වැටද අන්තිමට චූදිතය වෙලා තියෙන්නේ. තාම යකඩ වැටේ යකඩ ටික හොයන. දැන් කියනවා හැම වෙලේම රනිල් රාජපක්ෂ ආණ්ඩු. දෙවිහාමුදුර මේක මාර බීතිකාවක්නේ. රාජපක්ෂෝ රාජපක්ෂෝරු. රාජ දෙකන තුන්ට නැගිල්ලත් රාජපක්ෂුට හීනෙන් බය වෙනවා ඇති. එකක් මාතක තියාගන්න නියෝජ්‍ය කතානායකතුමනේ. චිල්ලාවේ පැත්තට ගියොත් ඔන් චිල්ලාව මේ පැත්තට එනවා. අපි එදත් රාජපක්ෂෝරුත් එක්ක. අපි එදත් රාජපක්ෂ ජනතාවද මර්ධනය කරන්න යනවා.
අපි දන්නවා අපිට බණ කියන මේ නීතිතික සංගමේ ප්‍රධාන මහත්මයෙක් දකුණේ ප්‍රධානතම පාතාල නායකයාට කුඩු ජාවාරම් කරුවට අප ගන්න දවසට රුපියල් මිලියනේ ගානේ ඔවුන් එහෙම කරන ගම අර භාෂාව කියමන තුන ඕවාදුණු පරහට තමයි සම්මතයේ පීඩාසිට කියලා කුඩු කාරුන්ට අප දෙන්න කියන ගණන් අරගෙන අවිලා ඇපිය වෙන ගම දේශපාලකයන්ට කියනවා යහපත්ව රට පාලනය කරන්න පොදු දේපල පනත අනුව මේක ඇතුලේ 225න් 75%කට ඇතුලට දාන්න පුළුවන් කවුරුවත් දාන නායකයෙක් කෙනවද මේ පොදු දේපල පනත අනුව මේ හැම කෙනාවක් කියන්න ඕන ඔබතුමාට මම අභියෝග කරනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි පහුගිය දවස්වල ඇමතිකම් දීපු කී දෙනෙක් වාහන බාර දීලාද කී දෙනෙක් නිල නිවාස බාර දීලාද එක්කෙනෙක් දෙන්නෙක් බාර දීලා තියා වංක මිනිස්සු අනිත් තාම තියාගෙන ඉන්නෝ අරගලේ පෙස් සංවිධානයේ වෙන්න ඕනේ. ඒකට පොඩි කාලයක් යාවි. ඒක නිසා හිතන්න එපා අරගලේ ඉවරයි කියලා. නැවතත් ආතල් ගන්න ලෑස්ති වෙන්න එපා. කුසට සාගිනි, හදට සෝගිනි, ඉනට වැරහෙලි, කැබලි එල්ල, සතුට සැනසුම අහිමි කරලු අඳුර දිනූ කාලයේ ගිහිල්ලා. නොසිට බැරි බැරි සතුරු පායට වකුටු වී අතපය හකුල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා. ගෝඨාභය ජනාධිපතිතුමා අතරම අපේ ඉතිහාසයේ සංඝබෝධි කියලා හිටිය කුමාරයෙක්. කරල්ලක් ඇති කරලා දෙනවා අයියා එළවල බලයල්ල. දැන් සිරි සංඝබෝධි ගියා වගේ මේක අතහැරලා ගියා. ඒක අනිත් පැත්ත උනේ. ගිය ගෝඨාභය බලයල්ලන්න හැදුවා මේ ගෝඨාභය බලේ අතහැරලා ගියා. ශ්‍රී ලංකාවේ ආදායම මිලියනයක් කියලා ගත්තනම් වියදම මිලියන 3යි. ඒක ට්‍රිලියනයකට වෙනස් කරාම ආදායම ට්‍රිලියනයක් නම් වියදම දළ වශයෙන් ට්‍රිලියන 3යි. මේක එක්කෙනෙකුට ආවයි කියලා පුද්ගලයෙකුට ආවයි කියලා මේක විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. වැද්දෝ කණ්ඩායමකගේ දැල් වලට අපේ ගරු ජනාධිපතිතුමා අවු වෙලා තියෙනවා ඒ නිසා රන් එක්කපු සිංහ මැතිතුමාට ඒකෙන් පරිස්සම් වෙන්න කියලා ඉස්සල්ලාම ප්‍රකාශ කරනවා අර පැත්තෙන් අපුවම් මන්තුමා ආවාදයක් දුන්නානේ රන් එක්ක සිංහ මහත්තයාට එතුමා වටේ ඉන්නාගේ බේරෙන්න කියලා කොහා විතර දාලා ගියා පස්සේ කපුල තමයි කොහා විතර රකින්න වෙන්නේ ඒ නිසා දේශපාලන සංස්කෘතිය තුල කොහා විතර දාලා ගියාම රකිතේ වෙන්නේ කපුටට කියන මතක් කරගෙන කටයුතු කරන්නයි කියන ආවාද දෙමින් මානින බොහොම ස්තුතියි හෙටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට පිටත්ව ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඔහුට පූර්ණකාලීන රැකවරණය ලබා දීමට තවත් රටක් එකඟ වනතුරු ඔහු තායිලන්තයේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ. ඇති වූ පීඩාකාරී තත්ත්වය දරාගත නොහැකිව ජනතාව මිලියන ගණනින් පසුගිය ජූලි 9 වනදා කොළඹට පැමිණියා. ඒ අනුව ජනතාව කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය තමන් සතු කරගත්තේ ජනතාව විසින්ම පත් කළ පාලකයෙකු ජනතාව විසින්ම පළවා හැරීමත් සමගයි. මේ තත්ත්වය යටතේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති මන්දිරයෙන් පලා යාමට සිදු වුණා. ඉන් අනතුරුව දින කිහිපයකට පසු ඔහු ගුවන් හමුදා රැකවරණය යටතේ මාලදිවයින්ට පලා ගියේ ඇමරිකාව සිය වීසා බලපත්‍රය අහෝසි කළ පසුබිමකයි. මාලදිවයින් අනතුරුව ඔහුට සිංගප්පූරුව බලා පිටව යාමට සිදු වුණා. ඒ සිය වීසා බලපත්‍රය අවසන් වීමත් සමගයි. දින 14ක කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටීමට හිටපු ජනාධිපතිවරයාට පළමුව අවස්ථාව හිමි වූ අතර පසු එම කාල සීමාව පසුගිය 11 වනදායින් අවසන් වුණා. ඒ අනුව ඔහු තායිලන්තයේ බලා පිටත්ව ගොස් තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන්ඩ් ඕචා ප්‍රකාශ කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ පැමිණීම මානුෂීය හේතුන් මත සිදු වූවක් බවයි. එරට රැඳී සිටින කාලය තුළ කිසිදු දේශපාලන කටයුත්තකට අවසර හිමි නොවන බවයි එරට විදේශ අමාත්‍ය දොන් ප්‍රමුත් විනාය ප්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා රාජ්‍යතාන්ත්‍රීය බලපත්‍රයක් දරන බැවින් ඔහුට දින 90ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට හැකි බවයි එරට විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පූර්ණකාලීන රැකවරණය ලබා දීමට තවත් රටක් එකඟ වනතුරු ඔහු තායිලන්තයේ රැඳී සිටීමට නියමිත බව වාර්තා වනවා. මේ පිළිබඳව අද විදෙස් මාධ්‍යද වාර්තා කර තිබුණා. රට තුළ පවතින තත්ත්වය හමුවේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කිරීම යථාර්ථවාදී නැති බව ජාතික ජනබලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කරමින් ඔවුන් මේ බව පවසා ඇත්තේ. මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුවේ මැති ඇමති දුහර තමන්ට අවශ්‍ය නැති බවයි සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පවසන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන පක්ෂ සමග ගත වූ දින කිහිපයේදීම සාකච්ඡා පැවැත්තුවා. කෙසේ වෙතත් මෙම සාකච්ඡා සඳහා ජාතික ජනබලවේගය පැමිණියේ නැහැ. එවැනි පසුබිමකයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට ලිපියක් යොමු කරමින් සිය කනගාටුව ප්‍රකාශ කළේ. ඒ අනුව අදාළ ලිපියට පිළිතුරු ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යොමු කර තිබෙනවා. ඒ අනුව සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කිරීම
තවදුරටත් යථාර්ථවාදී නොවන ඵල රහිත ප්‍රයත්නයක් බවයි එහි දැක්වෙන්නේ. ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා කඩිනමින් මහමැතිවරණයක් පවත්වා නව ජනවරමකට අවස්ථාව ලබා දිය යුතු බවයි අනුර කුමාර දිසානායක අවධාරණය කරන්නේ. මේ අතර සර්වපාක්ෂික වැඩපිළිවෙලකට තමන් සූදානම් වන්නේ ඇමති ධුර බලාපොරොත්තු වෙන්නේ නොවන බවයි සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ. අපි සර්වපාක්ෂික වැඩපිළිවෙලකට අපි සහයෝගය දෙනවා පාර්ලිමේන්තුවේ කමිටි හරහා. ඒ ආංශික අධීක්ෂක කාර්යක සභාව හරහා අපි සම්පූර්ණ සහයෝගය වැඩපිළිවෙලකට. වැඩපිළිවෙල තමයි අවශ්‍ය. වැඩපිළිවෙල මොකද්ද? වටින්ද ප්‍රෝග්‍රෑම්. තාම වැඩපිළිවෙලක් අපිට ඉදිරිපත් කළද? සමගි ජනසන්ධානයේ හැටියට අපේ පක්ෂයේ නායකතුමා ඉදිරිපත් කිරීම සඳහා සකස් කරා පූර්ණ බලතල තියෙන කමිටු ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඕන කියලා ඒ වැඩපිළිවෙල පිළිබඳ යෝජනාව අපි යවනවා. ඒකට අපි සම්බන්ධ වෙනවා. මේ රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් මිස ආණ්ඩු හදලා මැති ඇමතිකම් බෙදා ගැනීම නෙවෙයි කියලා. ඉතින් එකතු වෙලා වැඩ කිරීම කියන වචනයට අපි එකගයි. අපිට එන්නේ කියලා සාකච්ඡා කරා. ඒ පිළිබඳව කිසිම වැඩපිළිවෙලක් තවම කතා වෙලා නැහැ. ඒ නිසා ඒක මම දැනට තියෙන එක නිකන් අයාලේ යනවා. කියන්නේ ඒක කිරණ පාටක් නැද්ද ඔබතුමාලගේ තියෙන? තවම එහෙම ඉදිරියක් පේන්නේ නැහැ. ඒ පිළිබඳව ගැඹුරු සාකච්ඡාවකට යොමු වෙලා නැහැ. ආණ්ඩුවකට යනවා නම් ඒකත් කොයි විදිහට වැඩ කරන්න කියන එක බැරෑනු සාකච්ඡාවක් තියෙන්න ඕනේ. එහෙම නැතුව නිකන් ආණ්ඩුවක් කියුවාම සාරෝපාක්ෂික වැඩපිළිවෙලක් කිව්වට ඒක තේරුමක් නැහැ. සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා දේගෙන පමණක් නැවේ ජනාධිපතිතුමා කතා කරලා තියෙන්නේ. සර්වපාක්ෂික ජාතික සභාව ගැන කතා කරලා තිනවා. ඒක සර්වපාක්ෂික පාර්ලිමේන්තු කමිටු ගැන කතා කරලා තිනවා. ඒ නිසා අපි පක්ෂවල ඇඩියට අපිට ඕන දේ කැමති දේ අපි පිළි අරගෙන වැඩ කරන්න පුළුවන්. අද පවතින මේ අර්බුදයේ සිට රට ගොඩ ගන්නට ගොඩ නගන්නට අපි යම් කිසි සහයෝගයක් පක්ෂයක් ඇඩිය වගේ කියන පක්ෂයක් ඇඩියට මන්ත්‍රීවරුන් ඇඩිය ලබා දෙන්න ඕන ආණ්ඩුවට. ඇමතුමා ඔබ තනියම මේ ඇමතුරයක් ගැන සාකච්ඡා කරමින් යනවා කියලා කතා කරන එක සත්‍යතාවක් තියෙනවා? මං ගැන මට වඩා දන්න අය වෙලී ඉන්නවා මං හිතන්නේ. මම හොරෙන් රාසෙන් වැඩ කරන්න මිනිහෙක් නෙමෙයි. ට්‍රාන්ස්පරෙන්සි කියන්නේ ප්‍රසිද්ධෙන්. මට ගැන මට වඩා දන්න අය ඉන්නවනම් මට කියන්න කියලා දෙන්න මට දන්නේ නැහැ. පාකිස්තානු PNS ටයිමෝර් යුද නෞකාව ඊයේ කොළඹ වරායට පැමිණියා. එම නෞකාව 15 වනදා කොළඹ වරායෙන් පිටත්ව යාමට නියමිතයි. 2007 වසරේදී නිපදවන ලද චීනයට අයත් යුවාන් වැන්ග් 5 නෞකාව චන්ද්‍රිකා පිළිබඳ කටයුතු කිරීමට නිපද වූ නෞකා විශේෂය. ටොන් 11,000ක ධාරිතාවයක් රැගෙන යා හැකි මෙම නෞකාව පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ඒ අදාළ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළවීමත් සමගයි. කෙසේ වෙතත් එම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාවෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. ඒත් සමග නෞකාවේ පැමිණීම කල් දමන ලෙසයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය චීනෙන් ඉල්ලා සිටියේ. ඒ අදාළ නෞකාව ඉන්දුනීසියාවේ සිට අධික වේගෙන් මෙරටට ගමන් කරමින් සිටි පසුබිමකදී නාවික සැතපුම් 600ක අධික වේගයෙන් පැමිණි මෙම නෞකාව එක්වරම සිය ගමන් වේගය අඩාල කරමින් පැයට නාවික සැතපුම් 5ක පමණ වේගෙන් අන්දමන්ද දූපත වෙතට ගමන් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරුව අන්දමන්ද දූපත් ආසන්නයේ මුහුදු පත්ලේ කඳු පන්තිය අතරින් ඉහළ පහළ යන ආකාරයක් දක්නට ලැබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා. මෙම කඳු පන්තිය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 800ක් දුරින්. කෙසේ වෙතත් මෙම නෞකාව මේ වන විට ශ්‍රී ලංකාව දෙසට ඉතාසෙමින් ගමන් කරන බව ජාත්‍යන්තර වෙබ් අඩවියක් වාර්තා කර තිබුණා. එහෙත් මේ වනතෙක් මෙම නැව හම්බන්තොට වරායට පැමිණ නැති බවයි වාර්තා වන්නේ. මේ අතර ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර ලබා දිය යුතු බවයි. මෙම නිවේදනයට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමේ නායක උදේ ගම්මන්පිල ඇතුළු ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් 8 දෙනෙකු අත්සන් තබා තිබෙනවා. මේ අතර පාකිස්තානු නාවික හමුදාවට අයත් PNS ටයිමෝර් යුද නෞකාව කොළඹ වරායට ළඟා වුණා. ඒ අනුව අදාළ නෞකාව නාවික සම්ප්‍රදායානුකූලව පිළිගැනීමද සිදු කෙරුණා. එම නෞකාව දිගින් මීටර් 134ක් හා 169ක පමණ නැව් මුළුවකගින් සමන්විතයි. මෙම යුද නෞකාවට වේග ප්‍රහාරක අවි හා මිසයිල එල්ල කිරීමේ හැකියාව පවතිනවා. එහි අනදිර නිලධාරීවරයා ලෙස කටයුතු කරන්නේ කපිතාන් එම් යසීර් තාහේර්. මෙම නෞකාව එරෙමන 15 වනදා මෙරටින් පිටත්ව යාමට නියමිතයි. මෙවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. මේක සරුංගල් වාරය. ගාලුමෝද රහසේ පාට පාට සරුංගල් දක්නට ලැබෙනවා. හැබැයි මීට වසර කිහිපයකට පෙර වගේ නෙවෙයි දැන්. සරුංගල් අඩුයි. ගාලුමෝද රහසේ ඇති සරුංගල් බොහොමයක් චීන සරුංගල්. චීනෙන් තමයි ආනයනය කරන්නේ.
වෙසක් කාලයට වෙසක් කූඩු වෙසක් ලාම්පු විතරක් නෙවෙයි අපේ ජාතික කොඩිය බෞද්ධ කොඩිය පවා made in China වෙලානේ එන්නේ නේද දැන් අපේ රටත් සරුංගලයක් වගේ හරියට ඉහළ අහසේදී නූල කැඩිලා ගිය සරුංගලයක් වගේ ඔහේ පාවෙලා ගිහින් කොහේ වැටෙන්න යනවද කියලා හිතාගන්න බැරි තත්වයක් තියෙන්නේ හැබැයි අපට පෙනුනට නූල කැඩිලා වගේ කියලා ඔහේ පාවෙනවා වගේ කියලා ඇත්ත ඊට වෙනස් සමහරුන් නම් කියන්නේ දැන් ශ්‍රී ලංකාව කියන පාට පාට ලස්සන සරුංගලේ නූල තියෙන්නේ ජනාධිපති රනිල් අතේ කියලා. තවත් සමහරුන් නම් කියන්නේ ජනාධිපති රනිල් ඔය නිච්චි ගහනවා වගේ පෙනුනට සරුංගලයක් එහෙන් මෙහෙන් ඉහළ අහසේ කූරියා ගහනවා උඩ යනවා පහළ යනවා වගේ පෙනුනට ඇත්තටම නූල තියෙන්නේ තාම රාජපක්ෂලා අතේ කියලයි. රාජපක්ෂලා අතේ තියෙන්නේ ඇත්තටම චීන නූල කියලා තමයි බැලූ බැල්මට පේන්නේ. ඒකට හොඳම උදාහරණේ චීන නැව යුවාන් වැන් 5 නෞකාව. මේ නැවට එන්න දෙන්නේ නැත්නම් IMF ණයට සහය දෙන්නේ නැහැ කියලා චීනයේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දන්වලා තියෙනවලු. ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රධානතම සාධකය චීනය. මොකද අපේ ප්‍රධානතම ණය හිමියා චීනය. අප සම්පූර්ණයෙන් අරගෙන තියෙන ණය ප්‍රමාණයෙන් 15%ක්ම චීන ණය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට චීනය කැමති වෙන්නම අවශ්‍යයි. ඒ නිසා තමයි චීනය කියන්නේ නැවට එන්න දෙන්නේ නැත්නම් ආර්ථික අර්බුදයේදී චීන සහය ගැන දෙපාරක් ලංකාවට හිතන්න වෙනවා කියලා. අන්තර්ජාතික ගවේෂක වෙබ් අඩවියකට අනුව මේ නැව දැන් ක්‍රමක්‍රමයෙන් ලංකාව දෙසට යාත්‍රා කරමින් සිටිනවා. එන්නේ සෙමෙන් සෙමෙන් බව තමයි වාර්තා වන්නේ. මේ චීන යුවාන් වැන් 5 අධිතාක්ෂණික නෞකාව තවම හම්බන්තොට වරායට ඇතුළු වෙලා නැහැ. මේ වගේ නැවක් ලංකා වරායට එනවා නම් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබ මාස්ටර්ගෙන් අවසර ගන්න අවශ්‍යයි. නමුත් තාම චීන නෞකාව එවැනි නිල ඉල්ලීමක් කරලා නැහැ කියලයි හාබ මාස්ටර් කියන්නේ. ආයේ තින් අවසර නැතුව ඇතුල් වුණා කියලා චීන නැවට ගහන්නේයි නේද? අප දුටුවා කවුද මන්ද පුවත්පතකට කියලා තිබුණා අවසර නැතිව හම්බන්තොට වරායට ආවොත් අපට ඒ නැවට ගහන්න අවසර තියෙනවා කියලා. ගැහුවොත් ගහලා තියේවි කියලා තමයි ඉතින් අපට නම් කියන්න තියෙන්නේ. ඇත්තටම නූල රාජපක්ෂලා අත තිබ්බත් ජනාධිපති රනිල් අත තිබුණත් ශ්‍රී ලංකාව කියන සරුංගලය දැන් අහසේ කොපමණ දුරක් යන්න ඕනේද නැද්ද දැන් ඇති උඩ ගියා සරුංගලය බාලා බිම තියමු කියලා දැනට නම් තීරණය කරන හයිය තියෙන්නේ චීනයට. චීන ණය උගුල්වල හිරවුණු බොහෝ රටවලට ඔය කල තමයි ගිහින් තියෙන්නේ. දැන් අප යෝජනා කරන්න හදන කාරණය ඔය පාර්ලිමේන්තුවට හරි වැදගත්. මේ රටේ රටවැසියන්ටත් හරි වැදගත්. ඔය 20ද 22ද 21ද මොකක්ද මන්ද ගේන්න හදනවනේ නේද? විජේදාස රාජපක්ෂට අනුව ඒක හොඳ ජයග්‍රහණයක් වෙනවලු. දැන් බලන්නකෝ නෙළුම් කුළුණ, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව. මේවා හදන්න පෙර කැබිනට් අනුමැතිය ගත්තනි. නමුත් කැබිනට්ටුව කියන්නේ එදා රාජපක්ෂලගේ ගෙදර මැදසාලේ නිකන් ලී කැබිනට් එක වගේනේ නේද? ඔයාද කයිවාරු ගහන සමහර අය එදා එහෙමයි සර් කියනවා හැරෙන්නට මහින්දට ගෝඨාභයට බැසිල්ට විතරක් නෙමෙයි නාමල්ටත් එහෙමයි බේබි කියලා තමයි කිව්වේ. දැන් ඇත්තටම මේ වගේ අතිවිශාල මහා ණය ව්‍යාපෘති මින් ඉදිරියටත් කුමන හෝ රජයක් යටතේ ආරම්භ කරන්න පුළුවන් ආරම්භ කරන්න හදනවා. දැන් වහාම මේවායේ ඵල ප්‍රයෝජන මොනවද කියලා විමසන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕනේ. හුදෙක්ම කැබිනට් අනුමැතිය මත මේ රට තවදුරටත් ඉදිරියට යනවා නම් ඒසා විශාල ව්‍යාපෘති කැබිනට් අනුමැතිය මත ක්‍රියාත්මක වෙනවා නම් ආයි ඉතින් ඔය රෑට රෑට පාට පාට බල්පේන නෙළුම් කුළුණුම තමයි හැදෙන්නේ. මේ අලුත් ක්‍රමයේ සඳහා ඉතාව ඉහළ ශක්තිමත් සිවිල් බලවේගයක් නිර්මාණය කරන්නට අවශ්‍යයි. අඩුම ගානේ අධිකරණයට අරගෙන ගිහිල්ලා අධිකරණ ක්‍රියාවලියක් තුළ මෙවැනි මහා දැවැන්ත ව්‍යාපෘති ප්‍රශ්න කරලා රටට අත්වන ප්‍රයෝජනයක් නැත්නම් වහා නතර කරන්න පුළුවන් ශක්තිමත් නීතියක් ඔය අලුතින් ගෙන ව්‍යවස්ථා සංශෝධනය තුළට දාන්න කියලා අද ටෙලිවැකියෙන් ඉල්ලනවා. විශේෂ ව්‍යාපෘති අනිවාර්යයෙන්ම ගිවිසුම් ගතවීමට ප්‍රථම ජනතාවට සම්පූර්ණයෙන්ම ඇත්ත
දැනගන්නට පුළුවන් විවෘත ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. එහිලා මාධ්‍ය වගකීමත් අතිශය ඉහළයි. නිර්දය ලෙස නිවැරදිව ප්‍රශ්න කොට යථාර්ථයේ ජනතාව හමුවේ තබන තැනට අප මාධ්‍යත් යා යුතුමයි. නැත්නම් ඊළඟ මැතිවරණයකදීත් කැලණි ගං පතුල දෙබෑ කරගෙන එන ණය ගැනම කතා කළොත් මේ රට විනාශ කිරීමේ සාපේන් මාධ්‍ය අපටත් මිදෙන්න බැරි බව අද ටෙලිවැකියෙන් මතක් කරනවා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සර්වපාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරපු වෙලාවෙත් නොයෙකුත් අයගේ තිබුණා කොන්දේසි මාලාවන්. අනුර කුමාර දිසානායක කොන්දේසි දැම්මා, සජිත් ප්‍රේමදාස කොන්දේසි දැම්මා. කොන්දේසි විරහිතව වගකීම බාරගත්තු අග්‍රාමාත්‍යවරයෙක් තමයි ඒ වෙලාව හිටපු අද වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැති. එදා සජිත් ප්‍රේමදාස ඇවිල්ලා වගකීම අරගෙන අගමැතිවරයා වුණා නම් අද තත්ත්වයට වඩා වෙනස් වෙන්න තිබුණා. ඒ නිසා ඒගොල්ලෝ අර මොකද්ද ගියාට පස්සේ ඇවිල්ලා එක එක දේවල් මේ ජනතාව අතර ප්‍රචලිත කරන්න සහකරන රනිල් වික්‍රමසිංහ ආවා කියලා ලංකාවට විදේශගත ලාංකිකයෝ වෙන ඩොලර් ප්‍රමාණය වැඩි වෙලා නැමේ තියෙන අඩු වෙලා තිබේ. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් නැති, ජාත්‍යන්තර වශයෙන් ඇත්තරම ගත්තොත් සැබෑ සහයෝගයක් කොහෙන්වත් ලැබෙලා නැති තාත්තක තමයි රට පත්ලා තිබෙන්නේ. ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ රාජපක්ෂලා වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා මේ කරන කොන්ත්‍රාත්තක විසින් වෙන්නේ රටේ ආර්ථිකය තවත් බිඳ වැටෙන එක. රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක අපේ ප්‍රතිපත්තියේ ගැටලුවක් තිබුණා. නමුත් පක්ෂයක් විදිහට අපි ගත්ත තීන්දුවක් මත අපි එතුමාට සහයෝගය ලබා දුන්න අපි සියලු දෙනාම ඇත්තරම සත්භාවයෙන්ම ශ්‍රී ලංකා පොජන පෙරමුණ විදිහට ලබා දුන්නු සහයෝගයත් අරගෙන ඒ වගේම අනිකුත් සහයෝගය ලබා දෙන තවත් කණ්ඩායම් ඉන්නවා නම් ඒ අයත් මම හිතන්නේ මෙතෙන්ට ගොනුගත වෙලා මෙරට ඉස්සරහට අරන් යාමේ වැඩපිළිවෙල කියන්නේ වර්තමාන ජනාධිපති මහත්තයා අපි කියන්නේ ඔබතුමා ඉදිරි දැක්මක් තිබෙන ඉදිරිය බලලා වැඩ කරන්නේ. ඒ ඔබතුමාගේ දැක්ම හරියට ක්‍රියාත්මක කරගන්න නම් ඔබතුමාට අවවාද අනුශාසනා කරන උපදෙස් දෙනවද පිරිසක් මුලින්ම අපි කරගා දෙවිතුයි. අපි දන්නවා දැන් සමහර අවස්ථාවලදී අනවශ්‍යයි දැනම ලංකර ඉන්න බව පැහැදිලි. අනවක්ත උදවිය ලංකර ගත්තොත් ඉදිරි ගමනක් නැහැ කියන එක අපිට කියන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම නීතිකාර සාධාරණ වෙන්න ඕනේ. එමුනා රට මෙතෙන්ට ගේන්නේ මේ වැරදි කරපු නිලධාරින් ඉන්නවා. ජනාධිපති ලේකම්වරයා එවකට හිටපු. ඒ වගේම මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු මහා බැංකුවේ අධිපතිවරයා කබ්‍රාල් මෙයාලා තමයි මේ වැරදි තීන්දුව తీරන ගන්න ජනාධිපතිලාට උපදෙස් දුන්න අය. එමුනම් එයාලට මොකද්ද කරන්න අරන් තියෙන ක්‍රියාමාර්ග? මේ පත් වෙලා ඉන්න ජනාධිපතිවරයා නීතිය අරගල කරවන්න ක්‍රියාත්මක කරනවා. මේ රටේ මේ අවාසනාවන්ත තත්ත්වය ඇතිකරන්න කඩයුතු කරපේ නිලධාරින්ට මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය කියලා අපි අහන්න කැමතියි. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට දැන් සිද්ධ වෙලා තියෙනවා ඒ රාජපක්ෂලා පහරපු රාජපක්ෂලා කිරුටු කරපු ඒ සියලුම කසල භාජන ටික එක්කෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඇඟේ හලාගෙන එක්කෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අපවිත්‍ර වෙන්න එහෙම නැත්තම් මේ කසල මගේ නොවේ කියලා ප්‍රකාශය කරලා ඒ කසල ටික පැත්තකට කරලා දාලා ඒවා ඉවත් කරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බොහොම විනිවිද පෙනෙන ගමනක් යන්න ආණ්ඩුවේ මේ මැජික් වලට ආටක නාටක වලට මූණ දෙලලා තියෙන රටේ මිනිසුන්. ආණ්ඩුවට තින්නේ සර්වපාක්ෂික අටමගල අටවන්න නෙවෙයි. රටේ අධ්‍යාපනයේ කඩාවැල්ල, ජන ජීවිතයේ කඩාවැල්ල, රටේ සිවිල් වංශ කඩාවැල්ල, ගොඩනැගිලි කර්මාන්ත කඩාවැල්ල. ඒ හැම ශිස්සිකම විදවැටීමක් තියෙන වෙලාවේ දැන් සර්වපාක්ෂික අටමගල අටවන්න යනවා. මේ වන විට බිත්තරයක් රුපියල් 50 60 අතර මිලකට ඉහළ ගිහින් පසුගිය අවුරුද්දේ මේ කාලයේ බිත්තරයක මිල රුපියල් 19.50ක් බව මහ බැංකු වාර්තාවේ සඳහන් වනවා. කුකුළු ආහාර සහ සමහර අමුද්‍රව්‍ය මේ වන විට ආනයනයට විවිධ සීමා පනවා තිබෙනවා. මේ තත්ත්වය යටතේ බිත්තර මිල පහළ දැමීමට හැකියාවක් නැති බවයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ප්‍රකාශ කර සිටියේ. ශ්‍රී ලංකාවේ දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබුණා. මේට හේතුව දරුවන්ට නිසි පෝෂ පදාර්ථයන්ගෙන් යුත් ආහාර වේලක් නොලැබීමයි. අද වෙනකොට කිසිම පාලනයකින් තොරව භාණ්ඩ මිල ඉහළ ගොස් තිබෙනවා, ඉහළ යමින් තිබෙනවා. මේ තත්ත්වය නිසා බොහෝ පවුල් එක ආහාර වේලකට සීමා වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. අන්තිම දුප්පත් මිනිසයා පවා ආහාරයට ගත්ත බිත්තරෙත් දැන් රුපියල් 50ත් 60ත් අතර. කුකුළු මස් කිලෝ එකක් රුපියල් 1200ත් 1500ත් අතර මිලකට අලවිවනවා. සාමාන්‍යයෙන් බිත්තර සහ කුකුළු මස් කල් තියාගන්න බෑ. ඒ නිසා දිනක් ඇතුළත ඒවා එළඳපොළට එවිය යුතුයි. මේ කර්මාන්තයේ පවත්වාගෙන යන්න අවශ්‍ය පහසුකම් ඉක්මනට අපි ලබා දිය යුතුයි. එතකොට ඔවුන් ඒ කර්මාන්තයේ යෙදී සිටින් ඔවුන්ගේ ගොවිපළේ උපරිම දාලිකත්වයේ නිෂ්පාදනය පවත්වාගෙන ගියොත් අපිට පුළුවන් ඉස්සරහට මිල අඩු කරලා මොකද අපි නිෂ්පාදනයේ උපරිම වශයෙන් වෙළඳපොළට එනවා නම් ඒ අනුව මේ වෙළඳපොළේ නිෂ්පාදනයේ මිල පහළ බසී. බිත්තර මිල යනා කියන එක මේ
මේක ඉල්ලුම සැපයුන ආනුවන මේක සිද්ධ වෙන්නේ එකක් තමයි රටේ පවතින ආර්ථිකේ විතර නිෂ්පාදකයන්ට නිෂ්පාදනයේ මිල අමුද්‍රව්‍ය මිල ඒ ගැන රජයෙන්වත් කවුරුවත් බලන්නේ නැහැ විතරේ මිල වැඩි වෙනකොට තමයි බලන්නේ විතරේ මිල විතරක් අන්තිමට හොයනවා මේක හැදෙන්න කොහොමද මේකට අවශ්‍ය සහයෝගය දෙන්න කොහොමද මේ නිෂ්පාදකයෝ කොහොමද රැකගන්නේ කර්මාන්තකරුවෝ කොහොමද රැකගන්නේ කිසිම දෙයක් කිසිම සලකන්නේ නැහැ විතර අපි කරන්නේ රුපියල් 60ට විතරයි කිව්වරනේ කුකුල් මස් 1200 කිලෝ එක. කුකුල් මස් කිලෝ එක 1280ක් විකිනවා. බිත්තර ගණන් වැඩි හින්දා කරිචිකන් එන්නේ නැහැ. ඒතර කරිචිකන් ගේන කට්ටිය වෙනයි, බොයිලස් ගේන කට්ටිය වෙනයි, ගම් කුකුලෝ ගේන කට්ටිය වෙනයි. ඒගොල්ලන්ට ඩීසල් ප්‍රශ්නේ තියෙනවා. ඒ වාගේ දුප්පත් මිනිහට බතක් කන්න විදියක් නැද. මේ දවස්වල 180ක් වෙනදාමත් නැහැ. දැන් මිනිසුන්ට 1300 කියලා ගන්න බෑ. උඩ වෙනදාම 100ට 20ක් වගේ තමයි තියෙන්නේ දැන්. එහෙනම් දැන් මස් වෙනදාම කරන්න එක නවත්තන්න ඕයි ඉස්සරහට දැන්. බිස්නස් නැහැ. මාකට් එකේ මේ වෙන්නද? වේලේ ඔප්ෂන්ස් සේනගන බඩගොන්න මිනිස්සු වෙන්නේ නැහැ. පරිප්පු සීනියෝකෝ බැස්සා. කුකුල් මස් ගණන් වැඩි වුණා. මේ අතර ගෑස් මිල අඩුවීමත් සමග බත් පැකට්ටුව ප්ලේන්ටි ඇතුළු ආහාර වර්ග කිහිපයක මිල අඩු වුණා. ඒ රුපියල් 10කින් 15කින්. නමුත් මේ වෙනකොට තාමත් බේකරි නිෂ්පාදනවල සහ කෙටි ආහාරවල නම් තාම මිල අඩු වෙලා නැහැ. බේකර් හිමියන්ගේ සංගමය පවසන්නේ රජ්‍ය තිරඟු පිටි මිල අඩු කළ හොත් පාන් ගෙඩියක් රුපියල් 50කින් පහළ දැමීමට හැකි බවයි. කොහොම නමුත් මෙලෙස ඉහළ යන බඩු මිල ගැන ජනතාව නම් පළ කරන්නේ මෙවන් අදහසක්. කුකුල් මස් කොච්චර ගණන්ද මහත්තයෝ මිනිස්සුන්ට ඔරසු දෙන්නේ නැහැ නේ ගණන් ඔය හැටියට කොහමද කන්නේ පොඩි කණ්ඩපණ්ඩුවක් කියන්නේ නැහැ මස් කීයද දැන් කුකුල් මස් මෑල්ල රුපියල් 4000 විතර වෙනවානේ විතරයක් රුපියල් 56ක් කොහොම අපි ජීවත් වෙන්නේ අපි මේ සුළු පඩියක් අරන් අපි ජීවත් වෙන්නේ විතර කීයද දැන් ප්‍රශ්න වැඩි කරගෙන ගිහිල්ල වැඩක් නැහැනේ මේම විල වැඩි කරන එක නම් අසාධාරණයි මිනිසුන්ට මස් නම් අපි ගෙනෙවෙත් නැහැ දැන් හුඟ කාලයක් මස් පිටර නොකා හිටියා මේ මිනිස්සු අඩු කරා දැන් ගෑස් මිල කොච්චර කිව්වත් අඩු කරේ නැහැ ඊට පස්සේ 200ක් අඩු කරේ ඒ මිනිස්සු ගන්න නැති හින්දා ඒ හින්දා මිනිස්සු ගන්න නැති වෙන්න උනු අඩු ගිනි තමයි ඉන්න වෙන්නේ ඉතින් ඕව නොකා මේ අන්තිම අසාධාරණ වැඩි කිසි දෙයක් මේව ගැන හොයන් දෙක්කෙන්නේ නැහැ ඒකයි වෙලා තියෙන්නේ මේ තත්ත්වයට පත් වෙන්නේ සියත උදාසන ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.